ආයුබෝව අද දිනේදී අපි ඔබට ගෙන එන්නේ මෙ නාලිකාව ඔස්සේ සුවිශේෂී තැනකට ඔබේ ජීවිතය හරවන ලක්ෂය ඒ තමයි අලුත් අවුරුද්ධ. අලුත් අවුරුද්ධට අදාළුව පලාපල විස්තරයේ ඔබට කොහම බලපානවරගෙන කාරණයයි අපි ගෙන එන්නේ. අලුත් අවුරුද්ධට කාලය තිබෙනවා වනත් පලාාපල විස්තරය කලින්ම් දැනගන්නට ඔබට හැකිවනේ මේ චැනලේ සප්්‍රයි් කරපු නිසයි. ඉතින්. අපි ඊළඟට බලන්නට යන්නේ ඔබට තවදුරටත් මොනවගේ සේවාවන්න අපෙන් ලබාගත හැකි දෙකෙන කාරණය. ෝතිශ විද්‍යාව ඔබ යම්කිසිවිදියකින් අධ්‍යනය කරන්න ගන්න එමන සහති පත්‍ර පාට මාාවකට ාග න්නට පරත්තුව ඇ ඔබ ළුවන් තිරේ දේසන න්කට වත්සැ ප විදා ම ට ුත් ක්ෂ කරගන්න ඉට අමත වාස්තු විද්‍යා පාටමමාාවක් හදාාරන්නට බලාපොරත්තුවක් ඇති නයෝබගේ. ඒ සඳහත් අවකාශය තියෙනවා තිරේදිස්සන අන්කේට වටසැ් පනනිවිඩියක් යොමු කරලා කේන්දර බලාගන්න නැකත් හදාගනයේ සියලු කටයුතු ගෙදරි නම්ම කර කියාගන්න පුළුවන් තිරේදිස්සෙන වස් අන්කේ පාවිච්චි කර ලදැන් අපි බලන්නේ දෙ දස් පිසිතුනේ. අප්‍රේල් දා හතර. දාහතරයි පනස් නමයට යෙදෙන. අලුත් අවරුතු තත්කාලයේ සවභාවේ කොහොමද බලපාන්නේ කියන කාරණ විති මේ ඉතාමත්ම වැදගත්තෙනවා මේ පලාපල විග්‍රහය ස්ෂ්ට සිද්ධ කරත්ති. යුරෙනස් ගැන බැලුවොත්හෙම මේෂේ. බෙරණ නැකතේ තුන්ගන පාතේ අධිපති සිකුරු උපාධිපති ශනිී බවට පත්වෙලා ක්‍රියාකාරී වෙනවා. නෙප්චුන්ගේ ක්‍රියාකාරි තත්ේ බැරුවත්තහෙම මීනේ පූපුට ප නැකතේ හතරුණ පාදේ අධිපති ගුරු බවටත් උපාධිපති රාහු බවටත් පත්වෙල ඔන්න ක්‍රියාකාර වෙනවා. එත් සමගම රාහෝහා කේතු කියන කුජ කියන ග්‍රහයන් සතුරුව ක්‍රියාකාරී බලෙකුයි තියෙන්නේ. චන්ද්‍රයා සහ. බුද්ධ කියන ග්‍රහයන් සමක්‍රියාකාරී තත්ත්වයක් පෙන්දවනවා. ගුරු සහ සිකුරු කියන ග්‍රහයන් සවශ්‍රේෂත්‍ර බලයකින් තමයි ඔන්න ක්‍රියා කරන්නේ. ශනිග්‍රහයා මූලත්‍රකෝන බලයෙන් ක්‍රියාකරනවා. ්‍රාවිි ග්‍රහයා උච්ච බලයකින් ක්‍රියා කරනවා. නැකත ගැන අවධානය යොමුකරොත් මේ අවස්ථාවදිී පෙන්නුම් කරන්නේ සුවන කියන නැකත තිතිය ගැවධනය යොකරොත් අ නවවක කියන තිතිය තමයි පෙටනුම් කරන්නේ. ඉති මේ සඳහා මේ වික්‍රහයට ඇතුළත් කරදදි. විශේෂම ඉදිරිකාලයේ සිදුවන ග්‍රහයන්ගේ මාර්ී. ඉදිරිකාලයේ සිදුවන ග්‍රහයන්ගේ යුත් මේ සියල්ලම එකතු කරලා තමයි. ඔබට මේ නාලිකාවෝස්තේ අපි මේ පලාපල විග්‍රහයි ගෙනෙනි තිය නිසා. ඔබට ඉතාමත්ම වැදගත් වේවි. මකද ඉරිකාලයේ තියන ග්‍රහයන්ගේ එකිනෙ එක මාරු අහනුවට වැඩිය ඔබට මේ පලාපල විස්තරය තුළින් පැහැදිලි ඉදිරි දැක්මක් ඇතිකරගන්නට ඔබට හැක්කියාව ලැපිෙන නිසා. ඊනඟට අපි බැලුවත්තෙම මේ තත්කාලේ ගැන වදාන යොමුකරොත් හැටහතර නවංශ්‍යයාධිපති කියෙන ග්‍රහයක් මේ තත්කාලක ඉන්දරේ තුළ ඉන්නවා. ඒ තමයි බුද් ග්‍රහයක්. ඊළඟට මාර්ක ග්‍රහයෙක්කිනුව එයා තමයි ඒත් බුදධග්‍රහය. විසිද දෙවෙනි දෙර්කානාධිපති කියල ග්‍රහයකින්නවා අන්නයා තමයි ගුරු ග්‍රහය. ඉළඟට බාධක ග්‍රහයකින්නවා එයා තමයි කුජ්ජ ග්‍රහය. ඉතින් විශේෂෙන්ම ලක්නය හෝරාව දෙර්කානය කියන තුනම අයිතිවෙන්නේ සිංහයට තමයි මේ තත්කාලේ එත් සමගම සපතාංශකය කියලා කොට සත්ති නොයි ඒක අයිතිවෙන්නේ තුලාවට නවාංශය අයිතිවෙන්නේ මිතුනයට දවා දශාංශකය කියනක අහිතිවෙන්නේ උච්චිගේද. ්‍ර ශංශකය කියන අයිතිවෙනි කුම්බට ඉතින් ඉට අමතරෝ මේ පලාපල විග්‍රහය තවත් ඔබට හරවත් කරන්නට එහම නැත්තම් ඔබට වඩාත් හොඳින් ගෙන එන්නට අප සෙනසුරුගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිි කියන උපග්‍රහයන්ගේ ක්‍රියාකාරී තත්ත්වත් මේ පලාපල විස්තරයට අපි ඇතුරත් කළ තියනතිය නිසා ඔබට වෙනත් තැනක අහන්නට බැරි පලාපල විස්තරයක් තමයි අපි ගෙන එන්නේ. ඉති නිසා ඔබට ඔබගේ ජීවිතවලට කොයි ආකාරයෙන් මේ තියෙන ග්‍රහ බලපෑම් ඇතිකරනවාද එහම නැත්තම්. යම් ආකාරක යම් අවැඩක් නරකක් පවිපතක් ව නාංශයක්ති නොදේන අංශයට කොයි විදිිය ප්‍රතිකාරණයයක් ඔබට කරගන්න පුළුවන් කමතියනවාද කොයිද වත් පි වෙතක් ඔොබටරගන්න පුුවන් කමති නොද කියෙන කාරණේ. ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් ඔබගේ උපන්දිනය උපන්වෙලාව බනිස්ථානය ලක්්නයකෙන විස්තර ටික. තිරේ දිස්සෙන අංකේට වටස පනිවිඩයක් යෝම කිරීමත් තුළ. ඉතිං ඒ කාරණය ඔබට ගෙදරි දම්ම කරකයාගන්නට පුළුවන්කමත් තියනොවා මේය පලාපල විස්තරයට අදාලව. ඔබගේ ලක්නයට කොහොම බලපෑමද තියෙන්නේ කියෙන කාරණය, ඒ තුලාපි ඔබට පැහැදිලිව එකනෙ එක විස්තර කරමින් තැනගන්නට හැකියාවක්. ි ඉඩ අවකාශය සලසලා තිනා කියෙන කාරණය ඔබට සහිපත් කරන්නට ඕනි එ අපි දැන් බලමු ඔපට කොහොමද මේ තුළ ඇතිවන බලපෑම කියන එක. සිංහ ලක්න හිමි ඔබට ක්මමා අරුත්වරුතු පලාපලය ඔන්න විවාාපේක්ෂිතැන්න මොද වෙන්නේ. සතුරු බලපෑමට විවාාපේක්ෂතයන් ලක්වන තත්ත්වයකොයි පෙන්නුම් කරන්නේ විවාහාපේක්ෂිතයන් විවාහ දෝෂ සලකා කටයුතු කරන්නට අවශ්‍ය කාලයක්. රැකී රක්ෂා ගැන අවධානේද. කියකයා කඩෙම් ජයගන්නට ඔන්න මහත් උත්සායත් දැරියුතු ඉරිකාලයක් ඔබට ඇති වෙන්නේ. වැඩි හිටිහා ප්‍රබූ උදව්රැකියාවට ලැබෙන් අාව තත්වයක් තියෙන්නේ. ගෘහජීවිතය ගැන අවානේද. පවුලි අය මානසික පීඩාවට ලක්වන සවභාවයක් ස්වරූපයක් තමයි දක්වන්නට තියෙන්නේ. විනෝධ ජනක අවස්ථාවන් උත්සව සහභාග අවස්ථාවන් ඔබ ඇති කරගන්නවා. එඒකම අධ්‍යාපනය ගන අවධනයේද අධ්‍යාපන පරාජයන් ජයග්්‍රහනකාලා ගෙන යන කාලයක් විදිහටයි ඔබට කියන්නට පුළුවන් ඥාති උපකාර අධ්‍යාපන ඔබට ඇති කරන්න ඕතත්ත්වයක් තියන්නේ. ඊළඟට ධනය ගැන අපි බලමු. දන උපය මාර්ගොල තිබ බාධක අවසනලා ධනය වැඩියෙන් අත ැසෙන කාලයක් විදිර ධනය සම්බන්ධයෙන් ඔට පෙන්න්නේ සයිර නිෙතරව රැකියාවවල ඉහල ලා බෑති කරන්න ඕ කාලයක් විදිහට පෙන්නුම් කරනවා ඔබට අපි ඉදිරිපත් කරපු පලාපලේ විස්තරය අඩුවක් වෙන්නට පුළුවන් වැඩියක් වෙන්නට පුළුවන් වෙනස් කමක් වෙන්නට පුළුවන් ඒ තමයි ඔබගේ ජන්ම පත්්‍රේ. ඉති එහම් ඔබ කරන්න ටවශ්‍ය වෙන්නේ ඔබ ජන්ම පතයේ තිය තොතුරු හෙමෙනැත්තං උපන්දිනය උපන් වෙලාව උපන් තැන්න ලක්්නය කෙන විස්තර ටික ඔබට පුළුවන් තිරේ දෙසන අංකේට වත්සැ පනි විඩියක් යොමු කරන්නට ඉතින් ජෝතිශසයේ ගෙනගන්න කැමතිකට්ටියට ජෝති. ම ල සබන්ද ල ස් ග ැමතික ට වාස්තීද පාටමනල සබඳද වන්න පුලු ති සහ බට ය වත්හ පංගේම පාවිජිගනට හැකියාව තියෙනවා. ඉතින් මේ පලාපල අහපු ඔබට ඔබගේ ජීවිත අතිශය සාර්ථ කරගන්න වූ තැනකට පත්කරගන්නට ඒ ශක්තිය දහිරිය ලැබෙන්න්නටි මොඩිබම ප්‍රාර්ථනය කරු. එතක මෙම චැනලේ සබ්ක්‍රයි් කරොත් එහෙම ඔබට අනිවාරයම අපි ඉදිරියේදී දාන පලාපල විස්තරය මේ වගේ කන්න එක පැහැදිලි කරලා වෙනත් නාලිකාවල ඔබට අහන්නට දකින්නට නොලබෙන තරමය අප පලාපො විස්තරයක් ගෙන නීතිය නිසා ඔබට පුළුවන් සබස්ක්‍රයිප් කරලා ඊට දායයික වෙලා ඔබට ඒ ඉදිරි පලාපල විස්තරයක් අපෙන් විමසාගන්නටඒ සමගම ඔබ බලාපොරොත්තු වන ඔබගේ ගෘහජීවිතය තුළ විවිධ අරමුණ ඉලක්ක ඇති. ඔබ පටන්ගන්නට බලාපොරොත්තුවෙන් විත ගෘහේතුල විත සංවර්ධන කටයුතු ඇති. මේ සියල්ලම ඔබ අපේක්ෂිත්ත ආකාරයටත් වඩා හොඳින් විෂ්ට සිද්ධ කරගන්නට. ඔබට ඒ සියලුම ශක්තිීන්. සොබහදාහමේ ආශිර්වාදය ඒත් එක්කම මේ සියලු ග්‍රහ බලපෑම්වල ශුබදායි තත්ත්වය ඔබට නිරන්තරයෙන් ලැබෙන්න්නට අපි ප්‍රාර්ථනය කරනවා. ඒ සමගම ඔබගේ ජීවිත වලට. එියලු ආලෝකයන් ලබිට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයු සාර්ථක වෙලා ඔබගේ රැකී රක්ෂාධිය සාර්ථක වෙලා ඔබගේ ව්‍යාපාරි කටයුතු සාර්ථක වෙලා ඔබගේ ලාබ ලැබිම් අතිශය හොඳ තත්ත්යකට පත්වෙලා ඔබට ඉතාමත් සාර්ථක ජීවිතයක් උරුම වෙන්නට අපි ප්‍රාර්ථනය කරමින් ඔබට ඔබගේ එ සියලු කටයුතු අතිශය සාර්ථ කරගන්න වූ තැනකට පත් කරගන්නතු වාශංෂනය කරන.